महाविहार वंशिक अमरपुर महानिकाय अरियवंश सद्दम युक्तिक पार्श्वे 44वें उपसंपदा पुण्योत्सव क्रमें जनाधिपति रणिल विक्रमसिंह महता मे बव प्रकाश कला करंदेनिय सिरी अबेतिस पिरिवेनेदी पिंकम पेवतुनी श्रीलंका अमरपुर निकाय महानायक अतिपूज्य करगुड उयनगुड मैत्रीमूर्ति स्वामीन वहन्सेगे प्रधानत्वेन लबन 14 दक्वा स्वामीन वहन्से 98 नमक उपसंपदा शीले पीठवीम सिदु करनुपा ඊට අදාළ ග්‍රන්ථයේද ජනාධිපතිවරයා වෙත මෙහිදී පිළිගැන්වුවා මහා සංඝයා වහන්සේ සහ මැති ඇමතුරුන්තුළු පිරිසක් මෙම පින්කමට එක්ව සිටියා. ගිය අවුරුදු දෙකේදී මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටුණා. අපි බංකොලොත් වුණා. අපි බංකොලොත් වීමට හේතුව අපි විදේශ ණය ගන්න නිසා. තේරවාද බෞද්ධ රටවල් වලින් අපනයන ආර්ථිකයන් නැත්තේ අපිට විතරයි. මේ අනයනේ පදනම් කරගත් ආර්ථිකය අනාගතයේ ගෙනියන්න බෑ. ඒ වෙනුවට අපි වෙනත් ස්ථානයකට යන්න තියෙනවා. මම කියන්නේ අපනයන ආර්ථිකයක් කියලා. යම් කිසි දේශපාලන මතවාදයක් උඩ තමයි මේ ආර්ථිකය ඇති වුනේ. ඉතින් ආර්ථිකය කඩාවැටිලා අසාර්ථක වෙනකොට ඒකට සම්බන්ධ දේශපාලන ක්‍රමයක් කඩාවැටුනා. ඒකට සම්බන්ධ සමාජ ක්‍රමයක් කඩාවැටිලා තියෙනවා. සමාජ ක්‍රම ගැන විශාල බලපෑමක් පන්සල් විහාරස්ථාන වලින් කරන්න පුළුවන්. අන්න ඒ වගකීම යුතුයකම මතක් කරන්ටයි මම මෙතන බලාපොරොත්තු වුනේ. අද පවතින නීති ක්‍රමය තුල විහාර දේවාල ගම්වල පවතින අර්බුද පන්සල් වලට අදාළ ගැටලු විසඳගන්න ගියපුවාම රටේ සාමාන්‍ය සිවිල් අධිකරණයට යන්න ඕන. බොහෝ කාලයක් මේ නඩුහබ දික් ගැහෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ මග පෙන්වීම සහ උපදෙස් ඇතුව මම ගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරා පනත් කෙටුම් පතක් අලුත් විනිශ්චය අධිකාරියක් හදලා ඒ විනිශ්චය අධිකාරියට අතිගරු මහානායක හිමිපාණන් වහන්සේලාගේ උපදෙස් ඇතුව ගරු ජනාධිපතිතුමා විසින් විනිසුරුවරුන් මණ්ඩලයක් පත් කරනවා. එම ගැටලු මාස 6ක් වැඩිම වුණොත් අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත විසඳලා නඩු තීන්දුව ලබා දීලා ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහේ නීති ක්‍රමයක්.